EHIPASSIKO එන්න ධර්මය දකින්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බී වන්දනීය ත්‍රෛනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයානන් වහන්සේලා අනුනායක මහා ස්වාමීන්ද්‍රයානන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි. ස්වර්ණවාහිනී ඒහිපස්සිකෝ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සැදැහැති පින්වතුනි, අද දවසේ හෙමිදිරි උදෑසනින් අපේ ජීවිත වාසනාවන්ත කර ගැනීම සඳහා වඩාත් ඉවහල් වන අදාළ වන අපේ ප්‍රතිපත්ති මාලාවට එකතු කර ගන්නට ගොඩාක් වටිනා ධර්මෝපදේශයක් ඔබට ලබා දීමටයි මේ මගේ සූදානම. අද ධර්මානුශාසනාව සඳහා මම තෝරා ගත් කාරණය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ ඉන කියන සූත්‍ර දේශනාවේ. මේ ඉන කියන සූත්‍ර දේශනාව දේශනා කරමින් තථාගත බුදුහාමුදුරුවෝ ණය වීමෙන් අපට සිද්ධ වෙන දුක් හයක් පිළිබඳව දේශනා කළා. කවුරු හරි කෙනෙක් ණය වෙනවා නම් පුජ්‍යලේක හෝ වේවා, එහෙම නැත්නම් යම්කිසි සමාජයක් හෝ වේවා, යම්කිසි ජනවර්ගයක් හෝ වේවා, රටක් හෝ වේවා, කාට හරි ණය වෙනවා නම් ඒ ණය වෙන රටට, සමාජයට, පුජ්‍යලයින්ට දුක් හයකට මොහොන දෙන්න වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ බණ කතාව අපට ඉතාම වැදගත්. අපි හැමෝම මේ ණයවීමෙන් ඇතිවෙන දුක් හය තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අවබෝධ කරගෙන ණයවීමෙන් ඇතිවෙන දුක් හයෙන් එකක් හරි මට දුකයි කියලා දැනෙනවා නම්, කරදරයි කියලා දැනෙනවා නම්, මම මේ දුක් හයෙන් හයම නෙමෙයි එකකට මොහොන පෑවත් ඒ දුකට මම අකමැතියි කියලා අවබෝධ වුණොත් ඒ හැමෝම ණය නොවි ඉන්ට මහන්සි වෙන්න කියලයි අද හිමිදිරි උදෑසනින් හැම දිනාටම මතක් කරන්නේ. ණය වෙලා තියෙන අයට මේ කාරණා හය අද්දකීම් ගොඩට එකතු වෙන. ණය නොවුණු අය හොඳට අවබෝධ කරගෙන ණය නැති ජීවිතයක් ගොඩනගා ගන්නට මහන්සි වෙන්න. දැනට කිසිම ණයක් නැති යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැමෝම අදම අදිෂ්ඨානයක් ඇති කරගන්නට මේ දුක් හයට නම් මම කිසිම අවස්ථාවක පත් වෙන්නේ නැහැ, ණය නොවි මම සරල චාම් ජීවිතයක්, වටිනා උතුම් ජීවිතයක් ගොඩනගා ගන්නට මහන්සි වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට මේ දහම් කරුණ හැම දිනාම ගුරු උපදේශයක් හැටියට ලබා ගන්නට කියන ගෞරවණීය ආරාධනාව සිහිපත් කරනවා. මොකද ණයවීම ඒ තරම්ම
දුක්ඛදායක සිදුවීමක් වන නිසා. බුදුහාමුදුර අපට මතක් කරනවා මහණෙනි, කාම භෝගී ගිහියාට, කාම ජීවිතයක් ගත කරන ගිහියාට දාලිද්දං දිලිඳු බව දුකයි. ඔන්න අනුපිළිවෙලට එකින් එකට අවබෝධ කරගන්න මතක තියාගන්නත් හරි වටිනවා. කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට දාලිද්දං දිලිඳු බව දුකයි. දිලිඳු බව දුකක්. දුක පිණිස පවතින දුප්පත්කම. ඊළඟට බුදුහාමුදුරුව මතක් කරනවා ඉනදානම්පි සූත්‍රේ නමත් ඉනදානම්පි. ඒ කියන්නේ අර දිලිඳු බව දුකක් නිසා දිලිඳු බවෙන් දුප්පත්කමෙන් ගොඩ එන අපේක්ෂාවෙන් මිනිස්සු මොකද කරන්නේ? ණය ගැනීම කරනවා. සියල්ලදත් බුදුරජාණන් වහන්සේ මතක් කළා දිලිඳු බව දුකකි. ඒ වගේම දිලිඳු බව නැති කර ගැනීමේ අරමුණින් ගන්න ණයත් දුකකි. දෙවෙනි කාරණේ ණය වීම දුකක්. ඊළඟට තුන්වෙනි කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් දිලිඳු නිසා ණය ගත්තා. ওই දෙකම දුකක්. ණය ගත්ත නිසා මොකද වෙන්නේ? වඩපි. ඒ ගත් මුදලට පොලියක් ගෙවන්න වෙනවා. පොලියක් ගෙවීමද දුකක්. ණයගත් එකට ගෙවන පොලිය දුකක්. මොහොතක් මෙනෙහි කරලා බලන්න. එතකොට ඔන්න කාරණා තුනක් අපිට හම්බ වෙනවා. දිලිඳු බව දුකක්. ඊළඟට දිලිඳු බව නැති කර ගැනීමට ගන්න ණය නිසා ඇතිවෙන්නේ දුකක්. ණය ගත්ත නිසා අපට පොලියක් ගෙවන්න වෙනවා. පොලි ගෙවීම අපට දුකක්. ඊළඟට චෝදනාපි. පොලි ගෙවන්න බැරි වුණොත් අපි චෝදනාවකට ලක් වෙනවා. පොලි ගෙව්වේ නැහැ කියන චෝදනාවට ලක් වෙනවා. චෝදනාවට ලක්වීමද දුකක්. චෝදනාවට ලක්වීමත් දුකක්. ඊළඟට අනුචරියාපි. අනුචරියාපි කියලා කියන්නේ චෝදනාවට ලක්ුණාට පස්සේ මොකද වෙන්නේ? අපි ණය ලබාගත් බැංකුව, ආයතනය, සමාජය, පුජ්‍යලයා අපි පසුපසින් ලුහුබඳිනවා. ණය නැවත ඉල්ලා ගන්නට, ඒ ගත්ත මුදල ඉල්ලා ගන්නට පසුපසින් ලුහු බැඳිනවා. ලුහු බැඳීමද දුකක් කියලා බුදුහාමුදුරුව මතක් කළා. ඊළඟට ලුහු බැඳලා පමණක් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව බන්ධනම්පි. බන්ධනම්පි කියන වචනේ තේරුම තමයි අපට දඬුවම් හම්බ වෙනවා. දඬුවම දුකක්. බන්ධනාගාර හැදෙන්නෙත් මේ පාළි වචනේ. දඬුවම් විඳීමට සිද්ධ වෙනවා. දැන් බලන්න අනුපිළිවෙලට අපට මේ දුක් හයම එකින් එකට පටිච්ච සමුප්පාදේ වගේ සම්බන්ධයි. එකක් නිසා තව එකක් ඇති වෙනවා. දිලිඳු බව දුකයි. දිලිඳු බව නැති කර ගැනීමට අපි ණය ගත්තාම ණය ගැනීමත් දුකයි. ණය ගත්ත නිසා ණය ලබාගත් ආයතනයට පොලි ගෙවන්න වෙනවා. පොලි ගෙවීමත් දුකයි. පොලි ගෙවන්න යම් හේතුවකින් බැරි වුණොත් චෝදනාවට ලක් වෙනවා. චෝදනාවට ලක්වීමත් අපට දුකක්. චෝදනාවට ලක්වීම නිසා අපි පසුපසින් ඒ ආයතනය, ඒ පුජ්‍යලයා
ලුහු බඳිනවා පන්නනවා මුදල් නැවත ලබා ගන්නට එයද අපට දුකක්. එයින් නතර වෙන්නේ නැහැ. මේ සියල්ල අනුපිළිවෙලට එනකොට අපි පොලි නොගෙවුව නිසා අපි පසුපසින් ලුහු බැඳලා ඒ ආයතනය ඒ පුජ්‍යලයා මොකද කරන්නේ අපිට දඬුවම් ලබා දෙනවා. බන්ධනම්පි අපිට විවිධාකාරයේ දඬුවම් වලට මොහොන පාන්නට මොහොන දෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට අපට දුප්පත්කම නිසා ණය ලබා ගැනීම නිසා පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට යම්කිසි කෙනෙක් කුමන හෝ පුජ්‍යලේකට ආයතනයකට බැංකුවකට ණය වෙලා තියෙනා නම් ඔබට මේ වේදනා සියල්ලම තියෙනවා. ඇයි අපි ණයක් ගන්නේ? අපි ණයක් ගන්නේ දිලිඳුකම නිසා. අපට පුළුවන් නම් මේ දිලිඳු බව නැති කර ගන්න. එතනින් පල්ලහැට අපට සිද්ධ වෙන ඒ සියලු දුක්ඛදායක අවස්ථා වලට මුහුණ නොපා කටයුතු කරන්න පුළුවන්. මොනව කරගත්තොත්ද? දිලිඳු බව නැති කරගත්තොත්. අපි දිලිඳු බව නැති කර ගැනීම සඳහා ණය ගත්තහම දිලිඳු බව වැඩි වෙනවා. ණය නිසා දිලිඳු බව වැඩි වෙනවා. ඒ නිසා දිලිඳු බවට පත් වුණ අපි ණය ලබා ගැනීම නෙමෙයි කල යුත්තේ දිලිඳු බව නැති කර ගැනීම. කොහොමද ඒක කරන්නේ? අපි හොඳට කල්පනා කරනවා දිලිඳු උනේ ඇයි කියලා. ඇයි අපි දිලිඳු උනේ? අතපය හොඳට තියෙනවා නම්, ශවි ශක්තිය තියෙනවා නම්, හයිය තියෙනවා නම් ගතේ හිතේ අප ඇයි අපි තවදුරටත් දිලිඳු වෙලා ඉන්නේ? ඒ අපි දිලිඳු උනේ ඇයි? අපි ළඟ නැහැ උට්ටාන වීරිය. අපි ළඟ නැහැ. අපි උත්සාහවන්ත වෙන්නේ නැහැ. අපි අලසයි, අපි කම්මැලි. ඒ නිසා තමයි අපි දිලිඳු උනේ. හොඳට කල්පනා කරලා බලන්න අපිට මේ දිලිඳු බව නැති කර ගැනීම සඳහා ඇයි කුමන හෝ වෘත්තියක නියැලෙන්න බැරි? කුමන හෝ වෘත්තියක නියැලෙන්න අපිට පුළුවන්. හොඳට කල්පනා කළා යම්කිසි වේතනයක් වැටුපක් ලැබෙන වෘත්තියක අපි නිරත වෙලා ඒ ලැබෙන ආදායම ලැබෙන මුදල හොඳට කලමනාකරණය කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් දිලිඳු බව නැති කරගන්න. තියෙන දේවල් කලමනාකරණය කරගන්නවා. එතකොට මේ දුප්පත්කම නැති කරගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ කෙනෙක් දුප්පත් වෙලා දුප්පත් පවුලක දිලිඳු පවුලක ඉපදුනාට කමක් නැහැ. දිලිඳු පවුලක ඉපදුනා කියලා අම්මා අප්පච්චිට පරම්පරාවට කුල ප්‍රවේණියට දොස් පවරන්ට එපා. සාප කරන්ට එපා. බැන බැන ජීවත් වෙන්න එපා. හේතුව දිලිඳු පවුලක ඉපදුනාට කමක් නැහැ. අපි ඒ දිලිඳු බව නැති කිරීම සඳහා මහන්සි වෙන්න ඕන. දුප්පත්කම නැති කර ගැනීම සඳහා මහන්සි වෙන්න ඕන. දිලිඳු පවුලක ඉපදිලා දිලිඳෙකු ලෙසම මිය යනවා නම් ඒක වැරදි. එහෙම නෙමෙයි විය යුත්තේ. දිලිඳු පවුලක ඉපදිලා ධනවතෙක් හැටියට හොඳ ආර්ථික ශක්තියක් ගොඩනගාගත්ත කෙනෙක් හැටියට ඉතාමත්ම විශිෂ්ට ජීවිතයක් වින්දනය කරපු කෙනෙක් හැටියට කවුරු හෝ මිය යනවා නම් අන්නේ පුජ්‍යලයා සාර්ථකයි. ඒ තැනැත්තා සාර්ථකයි, විශිෂ්ටයි. එනිසා අපි මහන්සි වෙමු. යම්කිසි පුජ්‍යලයෙක්, යම්කිසි ජන කණ්ඩායමක්, යම්කිසි සමාජයක්
දිලිඳු භාවයෙන් නම් කටයුතු කරන්නේ පොලී ගැනීම නෙමෙයි කල යුත්තේ, ණය ගැනීම නෙමෙයි කල යුත්තේ, කල යුත්තේ දිලිඳු බව පිටු දැකීම සඳහා අපි කුමන හෝ ක්‍රියාපිළිවෙලක් අනුගමනය කිරීම. ඒ සඳහා අපට ගොඩාක් ජාති කරන්න පුළුවන්. ගොඩාක් ජාති කරන්න පුළුවන්. පුංචි පුංචි දේෙන් පටන් ගන්න. සරල තමන්ට පහසු දෙයකින් පටන් ගන්න. උපයන යම් ධනයක් තියෙනවා නම් ඒ ටික හොඳට කළමනාකරණය කරන්න. එතකොට අපිට පුළුවන් මේ අභියෝගයට මොහොන දෙන්න. පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. අපි දන්නේම නැති ආකාරයට අපිට එතකොට අපේ ජීවිතය වෙනම මාවතකට හරව ගන්න පුළුවන්. හොඳට හොයලා බලන්න සමහර උදවිය ඉන්නවා අද යාන වාහන පාවිච්චි කරන හොඳට ගෙවල් දොරවල් හදාගත්ත උදවිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ ආරම්භය හොයලා බැලුවාම සමහර විට ඒගොල්ලෝ බුලත් පිට වික්ක අය. පාන් පෙට්ටිය කරේ තියාගෙන ගිහිල්ලා පාන් වික්ක අය. උදේට කඩයප්පන් හදලා අහල පහල කඩවලට ආප්ප ටිකක් රොටි ටිකක් ලැවරිය ටිකක් විකුණන්නට පටන් ගත්ත අය. එහෙම නැත්නම් කඩයක වෙළඳ සැලක ඒවා සකස් කරන්න ගිය අය. ඒගොල්ල තමන්ගේ දිලිඳු බව තේරුම් ගත්තා. ණය උනේ නෑ වැඩ කළා. ණය උනේ නෑ වැඩ කළා. හැමදාම අලස නොවී වැඩ කළා. අවුරුද්දයි දෙකයි එයා තමන්ගෙම ආයතනයක් පටන් ගත්තා. එහෙම තමන්ගේ දිලිඳු බව පිටු දකින්න ඕන කියලා උත්සාහ කරපු අය අවුරුදු 10ක් 15ක් යනකොට තවත් විශාල පිරිසකට රැකියා අවස්ථා පවා ලබලා දුන්න ලොකු ව්‍යාපාරිකයෝ වෙලා තියෙනවා. මම මේ කතාව කියනකොට ඔබට ලංකාවේ ලෝකේ බොහෝ චරිත මතක් වෙනවා. බොහෝ ආයතන මතක් වෙනවා. බොහෝ ව්‍යාපාර මතක් වෙනවා. ඒ හැම දෙනාම ලෝකේ මහා ධනවත් බවට පත් වුනේ පුංචිම පුංචි තැනකින් කටයුතු ආරම්භ කළා. ඒ නිසා අපට පුළුවන්. අපට හොඳට පුළුවන් අපි ඒක තේරුම් ගන්නට ඕන. ඒ නිසා වත්තේ වැවෙන පලාකොළ ටික කඩලා ලස්සනට සකස් කරලා විකුණන්න පටන් ගත්ත අය පස්සේ ලොකු ව්‍යාපාරිකයෝ වෙනවා. අපි එහෙම ආරම්භ කරමු. ණය වීමම නෙමෙයි අපේ දියුණුවේ මාවත. අපි වෙහෙස වෙලා අපි මහන්සි වෙලා කටයුතු කළොත් අපි පුංචි තැනක ඉඳලා අලස නොවී පටන් ගත්තොත් අපිට මහා ධනවතෙක් වෙලා මේ දුප්පත්කම දිලිඳුකම නැති කරලා අපිට මේ ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ සඳහා හොඳ අධ්‍යාපනයකුත් අවශ්‍යයි. අධ්‍යාපනයත් ඒ සඳහා පාවිච්චි කරන්න. නිවැරදි විධිමත් අධ්‍යාපනයකින් අපට පුළුවන්කම ලැබෙනවා මේ දිලිඳුකම නැති කරන ආකාරය අවබෝධ කරගන්න, ඉගෙන ගන්න. ඉතින් අද හිමිදිරි උදෑසන ස්වර්ණවාහිනිය තුලින් ඒහිපස්සිකෝ ශ්‍රවණය කරන ලොකු කුඩා මව් දෙමව්පිය පුංචි දුවල පුතාලා සහිත මේ මුළු මහත් ලෝක ධාතුවේ ඉන්න හැම දෙනාටම අපි මතක් කරන්නේ කාම භෝගී ජීවිතයක් ගත කරන ගිහි උදවියට දිලිඳු බවෙන් ආරම්භ කරන ලද දුක් හයක් තියෙන බව මතක් කරා. ඒ දුක් හයට මුහුණ නොදී උතුම් වටිනා ජීවිතයක් ගත කරන්නට මේ කාරණා ටික අවබෝධ කරගෙන කටයුතු කරන්නට කියලා අපි මේ හිමිදිරි උදෑසන මතක් කළේ. ඒ නිසා දිලිඳු බව පිටු දැකීමට අනුගමනය කළ යුතු බොහෝ පිළිවෙත් අනුගමනය කරන්නට දිලිඳු බවෙන් එතර වෙන්න ණය ගන්න එක නතර කරන්න. ණය ගත්තොත් අපි හැමදාම දිලිඳෝ කියන බවත් මතක තියාගන්න. ණය නැති ජීවිතයක් ලබාගෙන වාසනාවන්ත උපන් භවය වාසනාවෙන්ම පිරුණු එකක් බවට පරිවර්තනය කරගෙන කටයුතු කරන්න. ලක්වැසි ලෝවැසි හැම දෙනාටම
දෙවියන්ගේ තෙරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියන සුභාසින්සනේ එකතු කරමින් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා වාසනාවන්ත ජීවිත උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන්. මීට වසර 12කට ප්‍රථම ඉතාලියේදී හදිසි අනතුරකින් අපාතරින් සමුගත් සසික අශේන්ද්‍ර පුතණුවන්ට මේ පින් බලෙන් දීර්ඝායුෂ ලැබ ඉපදී සසර කෙලවර අමා මහ නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා. PH හංසක ඉශාන්ද්‍ර පුතණුවන්ටද සෙත් ප්‍රාර්ථනා කරන අතර මව් දෙමාපියන් ඇතුළු සියලු හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින් සනසෙත්වායි පතමින් දොඩම් දුව කුමාරකන්දේ PH හංසක ඉශාන්ද්‍ර චිත්‍රා වීරරත්න නිහල් නිශ්ශංක යන අය විසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලදී.